අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය රට පුරා ප්‍රාථමික අංශ විවෘත වෙයි උදෑසන පාසල් ආ ගුරුවරු දහවල් වීදිබසි සදාකාලිකව පාසල් වහනවද කියලා රජය තීරණය කළ යුතුයි ගුරු සංගම් කියයි ජෝසප් සහ මහින්ද නිසයි ගුරු අයිතිවාසිකම් දිනා ගන්න බැරි වුණේ වසන්තාගෙන් චෝදනා පොහොර ඉල්ලා රට පුරා ගොවීන් අදත් විරෝධතාවේ ජනපති විශ්වාස කළ ඇතම් ගොවීන් කාබනික පොහොරින් වගාව ආරඹයි ආණ්ඩුව අඩියක් පස්සට ගනි වැවිලි කර්මාන්තයට රසායනික පොහොර වාසු කියයි දියර පොහොර ආනයනයේදී සිදු වී ඇති වංචාව ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න සමගි ජන බලවේගයේ CID ටයයි කාබනික පොහොර ආනයනයේ වැළැක්වීමට ගොනු කළ පෙත්සමක් ලබන 29 වනදා සලකා බැලීමට අභියාචනා අධිකරණින් නියෝග ජනපති සහ අදානි සභාපති අතර හමුවක් ද හින්දු පුවත්පත වාර්තා කරයි නුදුරේදී ඉන්ධන මිල වැඩි කරන්න සූදානමක් නැහැ විශ්ව බහර ඇමතිගෙන් සහතිකයක් ලංකා QR සංකේතය මහ බැංකුව හඳුන්වා දෙයි. දේශීය පුවත්පතයි මුලින්ම අවධානය. දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි අද විවෘත කෙරුණා. ඒ සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුකූලවයි. කොවිඩ් වසංගතය හමුවේ වසා දවාන්ති වූ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි මාස 6කට පමණ පසු අද විවෘත කෙරුණා. ඒ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ. මෙවර සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර අනුරාධපුර අල් හික්මා විදුහලට පැමිණි සිසු දරුවන් නැවත නිවෙස් වෙත හරවා යැවීමට ගුරුවරුන් කටයුතු කරනු ලැබුවා. ඒ පාසල නිසි ලෙස පිරිසිදු නොකිරීම හේතුවෙන් පාසල් වසා දමා තිබූ කාලය තුළ මහව අධ්‍යාපන කලාපයේ මොරගස්වැව ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක විශාල දෙමර කූඩු බැඳ තිබූ අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුකමනය කිරීම තුළින් පාසල් කොවිඩ් පොකුරක් ඇතිවීම වළක්වාගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දරුවන්ට අවශ්‍ය කරන ප්‍රමිතියකින් යුතුව සකස් කරන ලද නැවත පාවිච්චි කරන්න පුළුවන් මුවාවර්තන ලබා ගැනීම මම හිතනවා මම පුත්කලිකව නැවත නිර්දේශ කරනවා. හැකි හැම අවස්ථාවකම පාසලේදී හෝ පාසලෙන් එළියේ වේවා ප්‍රවාහන කටයුතු වලදී වේවා දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමත් හැකි හැම අවස්ථාවකම අතසේදීම වැනි අනවශ්‍ය ලෙස බියක් ඇති කරගෙන දරුවන්ව පාසලට යවීමෙන් වැළකින්න එපාය කියලා නැවත සිල් දෙනාගෙන් උදේ පාසල්ලා ගුරුවරු හවස වීදි බැස්සා ඒසිය වැටුප් ගැටලුවට රජයට විරෝධතාවය පළ කිරීම සඳහායි දිවයින පුරා දහවල් ආරම්භ වූ ගුරු විරෝධතා මාලාවේ ප්‍රධාන විරෝධතාව කොළඹ කොටුවේදී පැවැතුණා පාසල් නොයා වර්ජිනී නිරතව සිටි සියලුම ගුරු විදුහල්පති සංගම් අද සිට පාසල් වැඩකටයුතු වලට සහභාගී වීමට තීරණය කළා. ගුරු විදුහල්පති සංගම් ප්‍රකාශ කළේ දරුවන්ට උගන්වමින් නව මානෙකින් අරගලය ඉල්ලීම් දිනා ගන්නාතුරු අකණ්ඩව සිදු කරන බවයි. ඒ අනුව තම ඉල්ලීම් ලබා දෙන ලෙස රජයට බල කරමින් ගුරු විදුහල්පති සංගම් දැවැන්ත විරෝධතා මාලාවක් සංවිධානය කර තිබුණා. එහි ප්‍රධාන විරෝධතාවය පැවැත්ුණේ කොළඹ කොටුවේදී. ගුරුවරු විදුහල් මැදිරියක සාකච්ඡා කරන්න මෙයාට බෑ අපි පෙන්නන්න මහත්යෝ අපේ බලය මොකද්ද කියලා අද මේ රටේ රට පුරා 300කට වැඩි ස්ථානවල උද්ඝෝෂණ පැවැත්වෙන ගුරු සහ විදුහල්පතිවරුන්ගේ අපි පහදිලිවම ජය ගන්නතුරු අපේ අරගලය
පරගලයටත් හැමෝම උද්ඝෝෂණය කළා දිනාගන්න තිබිච්ච දේවල් අහිමි වෙලා තියෙනවා මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ ජෝසප් ස්ටාලිනෝයි මහින්ද ජයසිංහයි ඔවුන්ගේ දේශපාලන අරමුණු ජයග්‍රහණය කරන්න තමයි කටයුතු කළේ මේක ගුරුවරුන්ගේ අවාසනාවන්ත තත්ත්වයක් මේ රජයෙන් තමයි යමක් දිනාගන්න පුළුවන්කම තිබුණේ රසායනික පොහොර ඉල්ල අදත් රටවටා ගොවීන් විරෝධතාවයේ නිරත වුණා උතුරුමැද ගොවීන් පිරිසක් ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය තබා කාබනික වගාවෙන් ගොවිතැන් කරන්න සූදානම් වෙනවා. මේ අතර කාබනික පොහොර ආනයනයේ වැළැක්වීමට ගොනුකල පෙත්සමක් සලකා බැලීමට අභ්‍යර්ථනා අධිකරණය අද දින නියම කළා. විදේශීය රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකල පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙසට අභ්‍යර්ථනා අධිකරණය නියම කර තිබෙනවා. මෙම පෙත්සම අද මෝසමක් මාර්ගයෙන් සෝබිත රාජකරුණ සහ ධම්මික ගණේපොළ යන මහතුරුන්ගෙන් සමන්විත අභ්‍යර්ථනා අධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳුන් ලැබූ අවස්ථාවේදී එම නියෝගය සිදු කළා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මේ අතර රසායනික පොහොර ඉල්ලා ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි සංවිධාන 41ක ගොවි නියෝජිතින් ආරම්භ කළ අකණ්ඩ උපවාසයට අදට දින දෙකක් ගතවනවා. ඊයේ රාත්‍රියේ උපවාසයේ පැවති අට්ටාලය අසලට පැමිණි ඇලහැර ප්‍රාදේශීය ලේකම්වරිය ගොවීන්ට උපවාසය අවසන් කරන ලෙසට ඉල්ලීමක් කළද ගොවීන් ඊට එකඟ නොවි සිය උපවාසය අකණ්ඩව සිදු කරන බව සඳහන් කළා. මේ අතර නාචාදුව ගොවි සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ගොවි උද්ඝෝෂණයක් කුඩා නෙළු බැවුමන් සන්දේදී අද පැවැත්ුණා. විරෝධතාකරුවන් පොහොර ගැටලුව සම්බන්ධයෙන් ගොවිජන සේවා නිලධාරීන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට සංදේශයක් බහර දීමට කටයුතු කළා. සමග ජන බලවේගය විසින් සංවිධානය කරන ලැබූ විරෝධතා ව්‍යාපාරයක් අද කහටගස්තිගලිය ප්‍රදේශයේදී පැවැත්ුණා. ඔවුන් කහටගස්තිගලිය නගරයට පැමිණ ඉන් අනතුරුව පොල් ගසා දේව කන්නලාවද්ද සිදු කළා. මේ සංදේශය බාර අරගෙන ඔබතුමාගේ නිලධාරීන්ට බාර දීලා මේ අතර වත්මන් රජයේ රට තුල පොහොර කේදවාචකයක් නිර්මාණය කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. වියත් පාලනයක් නෙවෙයි අද නිර්මාණය වෙලා තිබෙන්නේ විපත් පාලනයක්. ගොවි ජනතාවට කරලා තිබෙන මේ මහා අසාධාරණය. පොහොර කේදවාචකය දේවතාවක් පරීක්ෂණයට ලක් කරලා අසමත් කියලා ආපහු යවපු පොර දැන් මෙන්න බලහත්කාරයෙන් ඉවන්න හදනවා. නැව මගේ එනවලු. මේක ජාතික ආරක්ෂාවට කරන බරපතල තර්ජනයක්. රටවට ගොවීන් මෙලෙස උද්ඝෝෂණවල නිරත වෙද්දී ඇතැම් ගොවීන් කාබනික පොහොර වගාවෙන් සිය මහකන්නේ වග කටයුතු මෙවන විට ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
මේ අතර කාබනික පොහොර වලින් පමණක් කෘෂිකාර්මික කටයුතු සිදු කරගෙන යාමට රජයේගත් පියවර අඩියක් පස්සට ගනිමින් වැවිලි කර්මාන්තය සඳහා රසායනික පොහොර ලබා දීමට රජයේ තීරණය කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා. වැවිලි කර්මාන්තයට රසායනික පොහොර දීමට අපි අපස්සට අඩියක් ගන්න. වැවිලි කර්මාන්තයට රුමනා රසායනික පොහොර ගේන අපිට හොඳ හිතින් වුණත් වැරදි තීන්දුවකට යන්න බෑ. අපිට පේනවා නම් ඒ තීන්දුව මේ වෙලාවේ ප්‍රායෝගික නෑ කියලා. අපේ ජනාධිපතිතුමා අපි ඒ අනුව රසායනික පොහොර ගේන්න ඕන තැන් වලට ගේන්න හැකේට කටයුතු සම්මානය කරනවා. නැනෝ දියර පොහොර ආනයනයේදී සිදුවැති වංචාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සමග ජනබල වේගයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් බාර දීම සඳහා සමග ජනබල වේග මන්ත්‍රීවරුන් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මේක ආණ්ඩු ගනුදෙනුවක් කියලා තමයි කෘෂිකාර්ම ඇමතිරා කිව්වේ. නමුත් පැහැදිලිවම කියන්න ඕනේ මේක පෞද්ගලික ආයතනයකට තමයි අපේ රටේ මුදල් තැම්පත් කරලා තියෙන්නේ. ඒතකොට මේ තැම්පත් කරපු ප්‍රමාණයටත් අද නැනෝ දියර පොහොර ප්‍රමාණය ලීටර් ප්‍රමාණය ලැබිලා නැහැ. මේ රටේ ගොවියන්ගේ මුදල් මෙන්න මේ විදියට ගසා කන අයට අපි කියනවා අත්වල විතරක් නෙමෙයි මාංචු කකුල් වලත් මාංචු දාලා ගෙනියන්න ඕනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි කියනවා මේ පරීක්ෂණ යට ගහන්න එපා. මීට ඉස්සෙල්ලා අපි මීට වඩා මේ රටේ දූෂණ වංචා සම්බන්ධව අපි පැමිණිලි රාශියක් කෙරුවා. නමුත් මේ වෙනකන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධව කිසිම පියවරක් කරන්නේ නැහැ. මේක අත් අවශ්‍යම රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්නයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වංචාවට මේ යම් කිසි පියවරක් අරගන්නයි කියලා ඉල්ලා සිටින්න කැමතියි. මේ ගෙන්නන ද්‍රව්‍ය පොහොර ටික අපි පොල් වගාවට කොහොමද දාන්නේ? ගස් උඩට නැගලා අතු වලට වෙනම යහන්න වෙයි. හෙලිකොප්ටර් ගන්න වෙයි මේ පොහොර දාන්න. අපි අහන්නේ වී වගාවට උඩ ඉඳලා යහන්න පුළුවන් වුණත් අනිත් භෝග වගාවට යන්න හෙලිකොප්ටර් හොයන්න වෙයි ගොවීන්. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් ගනුදෙනුව පිළිබඳව ප්‍රශ්නයක් ආණ්ඩුව වහා निराකරණය කරන්න ඕනේ. ඔළුවට ගහනවා, මූණට ගහනවා, වලේ දානවා, ටොකු අයින්වා. ඉතින් ඒ හරි විනෝදිනේ කරන්නේ. ඉතින් මගෙත් පඹයක් හදලා එහෙම කරනකොට මම කැමතියි. වෙස්සන්තර ඔළුව දන් දුන්නේ. ওই රසායනික පොහොර භාවිතා කරන්න ආපු පිළිවෙලට අවුරුදු 10ක් ඉස්සරහට ගියා නම් මේ රටෙන් 150ක් ලෙඩ්ඩු බවට පත් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. युग धर्मी बलहगारे संबंधे मेहदी साकट मीट पेर पक्ष नायक प्रकाश कर तिबुनदरुण प्रकाश कले मेतर दिवेट पेमिनी इंदी अदानी समागम सभापति वरिया जनाधिपति वरिया हम वीमट नियमित बब द हिंदू वार्ता कर तिबिनवा ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊය පසුරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවගේ තාම දරුණු ජීවන වේදම් තත්ත්වයක් තියෙනවා. ඒකට අයව සමග අපි අඩු ආදායම් පවුල් වලට සහන මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එහෙම කිසිම බලාගාරයක් විකුණන්නේ නැහැ. කිසිම දේපලක් විකුණන තැන නැහැ. තෙල්මල වැඩි වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ආහාරින් ගැන්නේ නැද්ද? කිසිසේත්ම වගකීමකින් කැබිනට් අමතිවරයෙක් කැඩිට ගියත් ආහාර අරමුදයක් වෙන්නේ නැහැ. ඔහොම තමයි කිව්වේ යුද්ධ කාලේ. ලීක්ස් එක පොඩි වෙලා නම ගහක් වනිකන් ප්‍රමාණයට වඩා අඩු වෙලා. දැන් වෙලා තියෙන්නේ ඔය ඉන්න අපේ විපක්ෂයේ ඉන්න හැලගේ පොර දාන්න ඕන. මොකද ඒවා පොර දාන්න. මම ඉස්සරහා වාඩි වෙලා හිටියම පිටිපස්ස වැළුවේ නැහැ කවුද හිටියේ කියලා දන්නේ නැහැ ඒක නිසා. කොහොමද තෙල් මිලට වෙන්නේ මොකද ඉස්සරහට වෙන්නේ? ඒකම ප්‍රශ්නේ හැමදාම ආන්නේ අපිට දෙන්න තියෙන එක තෙල් ලීගයක් නැත. නුදුරු දිනක තෙල් මිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක්ද නැත. අද මොකද උනේ? මොකුත් උනේ නැහැ. මොකුත් උනේ නැහැ. මෙතර පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණා. කොළඹ වරායේ බටහිර පරයන්තේ සංවර්ධන කටයුතු අදානි සමූහ ව්‍යාපාරයට ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ගෞතම අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ. මේ අතර මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අප වරායේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතාගෙන් විමසීමක් සිදු කළා. බටහිර පරයන්තේ හෝ මොනම පරයන්තයක් හෝ මේ විදියට ගිවිසුම් ගත වෙලා දෙන එකට අපේ කැමැත්තක් නැහැ. රට වාසිදායක විදියට මේ පරයන්ත ලබා දෙනවා නම් ආයෝජක ගේනවා නම් පෞද්ගලිකන්තේ සමග එක්ව කටයුතු කරනවා නම් ඒකෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැතුව කරන දේවල් වලට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ වශයෙන් අපිට සහයෝගය ලබා දෙන්න බෑ මොනම හේතුවකටවත්.
සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති අකිරා සුගියාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද හමු වුණා ඒ ජනාධිපති කාර්යාලයේදී දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට තමා උත්සාහ කරන බව මෙහිදී ජපාන තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පැවසුවා මෙහිදී සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපතිවරයාට ජනාධිපතිවරයා සුබ පැතුම් එක්කලා ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 6ක් ජපාන රජයෙන් ලබා ගැනීමටත් කොවිඩ් මර්ධන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම ඇතුළු සුගියාමා අකිරා මහතා විවිධාකාරයෙන් ලබා දුන් සේවය ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළා පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ දීර්ඝ කාලයකට පසුව පළාත තුල දුම්රිය දහවන කටයුතු අද ආරම්භ කෙරුණා මෙහිදී ඇතැම් මගින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනු දක්නට ලැබුණු අතර ඇතැමුන් සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින අයුරුද දක්නට ලැබුණා මේ අතර නව කොවිඩ් ආසාදිත රෝගීන් 412 දෙනෙකු වාර්තා වූ බව ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා දැන් කොවිඩ් සම්පූර්ණ වාර්තාව පවතින කොවිඩ් 19 වසංගතයේ හමුවේ පළාත තුල දුම්රිය දහවන කටයුතු අද ආරම්භ වුණා ඉදිරියේදී මගින්ගේ වැඩිවීමත් සමග එහා සමගාමීව දුම්රිය ප්‍රමාණය වැඩි කිරීමට හෝ එම ගමන් ගන්නා දුම්රිය වල ධාරිතා වැඩි කිරීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අද දින දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විමසීමක් කරව පැමිණෙන මගින් සංඛ්‍යාව පිළිබඳව ස්ථාන කිහිපයකදී 3000කට වැඩි ප්‍රමාණයක් පමණයි මුදුන මාර්ගයේ අද දින දුම්රිය භාවිතා කරලා තියෙන්නේ. බලාපොරොත්තු වන ඉදිරියේදී මේ ප්‍රමාණය වැඩි වෙයි කියලා. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරමින් දුම්රිය දහවන කටයුතු ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පවසන්නේ. මේ මොහොතේදී දුම්රිය නිකං ධාවණය වෙලා රජයේ මේ ආර්ථික අපහසුතාවයකින් ගත කරන කාල සීමාවේදී විශාල වැයක් දරනවා දුම්රියක් ධාවණය කරන්න. මේ තියෙන තත්ත්වයකදී තවත් පාඩු පිට දුවන ආයතනයක් තවත් පාඩුවට ලක් කරන්න ඇයි කටයුතු කරන්නේ කියන එක අපිට ප්‍රශ්නයක්. අපි කියන්නේ අවශ්‍ය සේවා සඳහා යන මගින් නියාමනයේ යුතුව ප්‍රවේශ පත්‍ර නිකුත් කරලා දුම්රිය ගෙන යන්න පුළුවන්. ඒකට දුම්රිය ස්ථානාධිපතිවරුන් විදියට අපි සූදානම්. මේ අතර අද දින දුම්රිය දහවන කටයුතු ආරම්භ කෙරුණද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එම කටයුතු සිදු වූයේ නැති බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ. බොහොමයක් දුම්රියන් වල මගින් තදබදයකින් යුතුව ගමන් කරනවා. සමහර දුම්රියන් හිස එන බව පේනවා. විශේෂයෙන් මගින් වැඩිපුර ගමන් ගන්න වෙලාවට වැඩි මගින් ප්‍රමාණයක ගමන් ගත හැකි ආකාරයට මේ දුම්රියන් වල මගී ධාරිතාව වැඩි වෙන විදිහට දුම්රියන් යොදවන්න කියලා අපි ඉල්ලීම් කීපයක් කරලා තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ නැහැ. විශේෂයෙන්ම මේ කාමර ඇතුළේ ඉඳලා හදන මේ දුම්රිය වැඩසටහන් වලට බිම් මට්ටමේ අයගේ තීන්දුව తీරන සම්බන්ධ වෙලා නැති නිසා තමයි මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ ෆයිසර් එන්නතේ තවත් මාත්‍රා තුගයක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා. වයස වෘතු 16ත් 19ත් අතර සිසුන් සඳහා එන්නත් කරන කටයුතු අද දිනේදීත් සිදු වූයේ මේ ආකාරයෙන්. අලුතෙන් රෝගීන් වාර්තා වීම ඉතාම අඩුයි. මේකට හේතුව හැටියට අපිට හිතන්න පුළුවන් මේ ගත්තා වූ එන්නත් කර්ණයේ සාර්ථකත්වය කියලා මට හිතෙන්නේ. ඊට අමතරව දැන් රෝගේ හැදුණු කට්ටිය මාස 3-4ක් යනකම් නැවත හැදෙන්නේ නැහැ කියලා අපේ විශ්වාසයක් තියෙනවා. අධික ජනගහන ඝනත්වයක් තියෙන තැන්වල රෝගී හැදුණු අයගේ ප්‍රමාණය වැඩි වීමත් එක්ක අලුතෙන් රෝගේ හැදෙන්න කට්ටිය ඉතුරු වෙන්නේ නැති එකත් එක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය හොඳයි. ඉතින් අපි මේ වගේ තත්ත්ව මීට කලින් අත්දැකලා තියෙනවානේ. මෙහෙම හොඳ වෙලා නැවත වැඩි වෙච්ච අවස්ථා තිබ්බා. ජනතාව තිරුම් ගන්නව නැහැ මේ අවස්ථාව රෝගී නඩු තත්ත්වයක් හරියට හැසිරුණොත් ඉස්සරහට අර පහුගිය දවස්වල තිබ්බ වගේ තත්ත්වයක් ඇති වීමේ දෙකට අපිට අඩු කරගන්න පුළුවන්. රටට විදේශ මුදල් ගෙනීමේ නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. එය අද මහබැංකු පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වමින් කාසි සහ මුදල් නෝට්ටු භාවිත නොකොට ගනුදෙනු කිරීමේ ලංකා QR කීතේ හඳුන්වා දීමේ උත්සවය අද ශ්‍රී ලංකා මහබැංකුවේදී සිදු වුණා. ඒ මහබැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට මැද පෙරදිග සහ වෙනත් රටවල් හරහා ප්‍රේෂණය වෙනවා. ඒ අපේ විදේශ විනිමය සහ විදේශ ගිණුම හොඳින් සම්බන්ධීකරණය කර ගැනීමට හොඳින් පාලනය කර ගැනීමට ඉතා විශාල රුකුලක් වෙලා තියෙනවා. ඒ වුණත් අපි දන්නවා වෙනත් මාර්ග හරහාත් මුදල් මේ රටට ප්‍රේෂණය වෙනවා. ඒ නිසා සමහර විට අපිට රටට ලැබෙන්නට තියෙන මේ මුදලට වඩා අඩු මුදලක් තමයි අපිට නිල වශයෙන් රටට එනවයි කියලා ගණනය කරන්න වෙලා තියෙන්නේ. මේ මුදල් එවන අයට තවත් ශක්තිමත් කිරීමක් කරන්නට අවශ්‍යයි. මා ඒ සඳහා අවශ්‍ය වෙන පසුබිම හරිගස්සලා මේ රටට
නව මුදල් ගලා එන්නට කටයුතු කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා කියන ඒ ඉඟියත් මා අද ලබා දෙන්නට කැමතියි. අපි තවම බොහෝ අංශයන් වල ඩිජිටලයිසේෂන් ගැන කතා කරනවා. හැබැයි වෙනසට යන්න අපි දෙපාරක් කල්පනා කරනවා. මොඩර්න් කරන්සි වලට අපි කතා කරනවා නම් අපිට අමුතුවෙන් රිසර්ච් කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ලෝකේ බොහෝ රටවල් මෙය භාවිත කරනවා. ඒ වගේම තමයි අපේ රටේ ගමේ ජනතාවට පවා තාක්ෂණයේ අමුතුවෙන් දෙන්න දෙයක්වත් නැහැ. ලබන අවුරුද්දේ මුලකාර්තු වෙනකොට අපි නැෂනල් ID එක ඩිජිටලයිසේෂන් වලට අපි යනවා. ඒ තුල ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණයේ සහිත ජාතික හැඳුනුම්පතක් අපේ රටේ ජනතාවට ලබන අවුරුද්දේ ලැබෙනවා. හැබැයි රටක් විදියට මම හිතන්නේ අපි සැබෑ වෙනසකට ඒ තීන්දුව తీරන වලට අපි යන්න ඕනේ. 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන සියත අබාන්ස් ක්‍රිකට් බොනන්සා තරගයේ පසුගිය සතියේ ජයග්‍රහකීන් සඳහා ලක්ෂ ගණනක් වටිනා ෆුල් HD TV සහ ස්මාර්ට් ජංගම දුරකථන ලබා දීම පසුගියදා සිදු වුණා. ඉතම උද්වේගකර ක්‍රිකට් තරගාවලියක් සියත ටීවී ඔස්සේ නර්මන ඔබට ක්‍රිකට් එක්ක ඔබට දිනන්න අවස්ථාව ලබා දෙමින් සියත අබාන්ස් ක්‍රිකට් බොනන්සා තරගාවලිය ආරම්භ කරනු ලැබුවා. තරගාවලියේ සියලුම තරඟ නර්මන ඔබට රුපියල් මිලියන ගණනක් වටිනා අඟල් 43 ෆුල් HD ටීවී සහ ස්මාර්ට්ෆෝන් දිනා ගැනීමේ අවස්ථාව මේ හරහා ඔබට හිමිවනවා. ඒ අනුව දෙවන ඉනිමේ 15 වන පන්දුවාරයට පෙර ඔබ විසින් තරඟයේ ජය ගන්නා කණ්ඩායම සහ තරඟයේ වීරයා නම් කර මේ වටිනා ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව හිමිවනවා. එලෙස පසුගිය සතියේදී SMS මගින් ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඊයේ දින සියත ටීවී ආයතන පරිශ්‍රය තුළදී ඔවුන්ට හිමි ජයග්‍රාහී ත්‍යාග ලබා ගත්තා. ජයග්‍රාහකින්ට මෙම ත්‍යාග ලබා දීම සඳහා අබාන්ස් PLC ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන්, ඔපො ශ්‍රී ලංකා ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ Realme ශ්‍රී ලංකා ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් එක්ව සිටියා. උෂාරා සෙවන්දි තමයි අබාන්ස් වෙතින් ෆුල් HD අඟල් 43 TV එකක් දිනා ගන්න වාසනාවන්තිය බවට පත් වෙන්නේ. සියත සහ අබාන්ස් ආයතනයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ සැමට ආරාධනා කරනවා World Cup T20 සියත සමග නරඹ අබාන්ස් වෙතින් ලබා දෙන අඟල් 43 වර්ණ රූපాయని සහ Oppo ෆෝන් දිනා ගැනීමට පුළුවන් තරම් SMS කර දිනා ගැනීම ලෙස. මට මේ අවස්ථාව සලසලා දුන්නේ සියත TV ආයතනය T20 ලෝක කුසලාන තරගාවලිය නරඹලා ඔබ හැමදෙනාම වැඩි වැඩියෙන් SMS කරලා මේ ජයග්‍රහණය හා එකතු වන්නට කියලා මා ආරාධනා කර සිටිනවා. සියත ඔබාන්ස් ක්‍රිකට් බොනන්සා ක්‍රිකට් එක ඔබ දිනන්න. ඒත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හැමෙමු රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.